මට මතක් වෙනවා 2010 අවුරුද්දේ මේ වෙලාවේ අගමැති දිමුචායරත්න මේ වගේ දෙවැන්ත ළමා අපයෝජනයක් කරන්න උත්සාහ කළා. බෞද්ධ විහාරස්ථානවල ළමුන් සසුන් ගත කිරීම, කොටි සංවිධානයේ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම එක්ක සම්පූර්ණයෙන්ම සංසන්දනය කරන්න බැරි වුණත් මේ කරුණු දෙක අතරේ ඇතැම් සමානකම් තියෙන බවත් මහාචාර්ය හරිද්‍ර සිල්වා සඳහන් කළා. අද අපේ සමාජයේ මේ සම්බන්ධයෙන් අතීතයට වඩා ගොඩක් ප්‍රගතිශීලී තැනක ඉන්නවා. ලංකාවේ බෞද්ධ නාහිමිවරුන් ළමුන් සසුන් ගත කිරීමට විරුද්ධ වෙලා ආදර්ශයක් දිය යුතුයි කියලා තමයි ලංකාවේ ප්‍රධානම පෙළේ ළමා ආරක්ෂක ක්‍රියාධාරණයක් වන ආචාර්ය හිරන්ති විජේමාන්න මාතෙක කිව්වේ. ළමුන් සසුන් ගත කිරීම පැහැදිලිවම ළමා අයිතිවාසිකම් උල්ලංඝනයක් කියලා ඇය පෙන්වලා දුන්නා. අපේ දරුවන්ට එරෙහි මේ අපරාධය මම දැඩිව හෙලා දකිනවා කියලා මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා එදා කියා සිටියා. ආචාර්ය විජේමාන්න විශේෂම දෙයක් සඳහන් කළා. ඒ තමයි සාමාන්‍ය පොහොසත් පවුල්වල දරුවන් සසුන් ගත වෙන්නේ නැහැ කියන එක. මේ සටහන කිසිදු ආකාරයක බුදුදහමට එරෙහිවීමක් නෙමෙයි. බුදුහිමියන්ගේ දාර්ශනයට පිටුපෑමක් නෙමෙයි. අපේ රටේ අනාගත පරපුරේ සොඳුරුම කාලය විනාශ කරලා බුදුදහම ප්‍රවර්ධනය කරන්න බෑ.